කලින් එපිසෝඩ් එකේ කට්ටියට මතක ඇතිනේ යන් බ්ලඩ් පූල් එක පතුලටම ගිහින් දොචි උරා ගන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අනිත් අයත් පූල් එකේ පතුලට යන්න හැදුවත් ගිනි මිෂන් නිසා එයාලට පූල් එකෙන් උඩට එන්න වෙනවා. ඉතින් මාස දෙකම වාරකට පස්සේ යන්ට පූල් එකේ උදව් ඇතුව දවසොන් කෙනෙක් වෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යන්ගේ ආත්මීය ශරීරය එයාගේ ගුරුතුමා ඉන්න සෝල් වල ශාඛාවට ඇදලා යනවා. මෙතනින් යන්ට එයාට ගුරුතුමාව මුණ ගැහෙනවා වගේම එතන පාලනය කරන දවසොන් වෙන චින්ටියන්වත් දකින්න ලැබෙනවා. ඉතින් මේ ආත්මීය ලෝකයෙන් එළියට ආව යන් ජින්චීට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. ඒ අතරේ යන් චූනගේ ක්ලෑන් එක වෙන ගුග්ලෑන් එක ගැන විස්තර ජින්ගුගෙන් අහලා දැනගන්නවා. අද කතාව එතන ඉඳන්. ඉතින් කතාව පටන් ගද්දිම ජින්ගු ගුග්ලෑන් එක ගැන විස්තරය කියනවා. කෙනෙක් දෞඩි කෙනෙක් වුණාම එයාට එයාගේ ජාන වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා දෞඩි ලේ පරපුරකින් පැවතෙන අනිත් අයට සුවිශේෂී හැකියාවන් වගේම අසමසම කල්ටිවේෂන් හැකියාවන් ලැබෙනවා. ඒ අතරින් වාසනාවන්ත අයට දෞඩිලගේ හැකියාවන් පවා ලැබෙනවා. අතීතේ නම් දෞඩි ක්ලෑන් ගොඩක් තිබිලා තියෙනවා. ඒත් වර්තමානයේ දෞඩි ලේ තියෙන ක්ලෑන්ස් කීපයක් විතරයි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ක්ලෑන් වල අය කසාද බඳිනකොට බ්ලඩ් ලයින් එකේ පිවිතුරු බව ගැන වැඩියෙන් හිතනවා. පිටින් කෙනෙක් බඳිනවා නම් ඒ කෙනා ලොකු බලවත් පුද්ගලයෙක් වෙන එක අනිවාර්යයි. ඉතින් යන් හිතනවා පෞරාණික ක්ලෑන් වල පසුබිම ගොඩක් බලවත්. ශූන මම හොයන්න පටන් ගන්න කලින් මට දවසොන් කෙනෙක් වෙලා ඉන්න කියලා ශූන කිව්වේ ඇයි කියලා දැන් තමයි මට තේරෙන්නේ. යන් මෙහෙම කල්පනා කර කර ඉද්දි ජින්ගු යන්ට ඇනලා කියනවා මම මේ නිකමට වගේ අහන්නේ මේ ජින්සි ඉන්න විදිය අවුලක් වෙන්නේ නැද්ද කියලා. ඉතින් යන් ජින්සි දිහා බලද්දි ජින්සිගේ ඇස් දෙක උඩ ගිහින් කටත් ඇරලා තියනවා දකින්නවා. මනෝලෝගයෙන් එළියට ආව යන් අර බේසමේ උෂ්ණත්වය පාලනය කරලා කියනවා ප්‍රශ්නයක් නෑ මේක සාමාන්‍ය දෙයක් කියලා. ඊට පස්සේ යන් ආයෙත් ජින්ගුගෙන් අහනවා ඔයා පෞරාණික ගුග්ලෑන් එක තියෙන තැන දන්නවද කියලා. ඉතින් ජින්ගු කියනවා ගොඩක් පෞරාණික ක්ලෑන්ස් මැදෙම තැනිතලාවේ නැගිනහිර පැත්තට වෙන්න තමයි පිහිරලා තියෙන්නේ. ඒත් ගුග්ලෑන් එකේ ගොඩක් අය ජීවත් වෙන්නේ ගු රෙල්ම් එකේ. එහෙම නැත්නම් ගුමානේ. ඒත් ගු රෙල්ම් එක හරියටම තියෙන තැන ගැන මම දන්නේ නෑ. ඉතින් යන් ප්‍රශ්නාත්මකව ගු රෙල්ම් එක කියලා කිව්වාම ජින්ගු ආයෙ කියනවා දවසින් මට්ටමේ ඉන්න බලවත් අයට හිස් අවකාශය විරුද්ධ කරලා ඒක ඇතුලේ නිදහස් මානයක් හදන්න පුළුවන්. දෞෂන් කෙනෙගේ බලය හිතාගන්න බැරි තරමට විශාලයි. ගෝරෙල්ම එක හදලා තියෙන්නේ ජී ක්ලෑන් එකයි හූ ක්ලෑන් එකයි බලවත් දෞෂන්ලා එකතු වෙලා. අවුරුදු ගානක අලුත් ඇඩියාවෙන් වගේම ප්‍රසාරණය වීම නිසා ගෝරෙල්ම එක දැන් ලොකු ප්‍රදේශයක පැතිරලා ඇති. මෙතන මං කියපු ගොඩක් විස්තර නවල් එකේ තිබිලා මම අතින් දාලා තියෙනවා. ඇනිමේකේ මෙච්චර ලොකු විස්තරයක් නෑ. ඉතින් මේ විස්තරේ ඇහුවම යන් හිතනවා මම ගුරුතුමාව බේරගත්තට පස්සේ ගුග්ලෑන් එක හොයාගෙන යනවා කියලා. ඉතින් ජිංගු ඉඳන් හිටිය දනි බිමට බැහැලා කියනවා මම දන්නේ නම් ඔච්චරයි කියලා. ඉතින් යන් මේ විස්තරය කිව්වට ජින්ගුට ස්තුති කරනවා. ටික වෙලාවකින් යන් ජින්චීට ප්‍රතිකාර කරන එක නවත්තලා කියනවා ජින්චී සීනියාගේ ඇඟේ තිබුණ ෆයර් පොයිසන් එක දැන් ඉවත් වෙලා ඉවරයි. මෙතනින් එයාට ශරීරයෙන් නිකම්ම සුව වෙයි කියලා. ඉතින් අර බේසමෙන් එළියට ආව ජින්චී යන්ට ස්තුති කරනවා. යනුත් ඉතින් අර දෙන්නට මාචාර කළාට පස්සේ ජින්චී ආයේ යන්ගෙන් අහනවා මේ වැඩ සේරම ඉවරයේ ඔයා ඊළඟට මොකද කරන්න කියලා. ඉතින් යන් කියනවා ඊළඟට මම පැවිලියන් 4 සම්මන්ත්‍රණයට යනවා කියලා. යන්ගේ මේ කතාවට ජින්සී ටිකක් අවුලෙන් කියනවා මේ පාර ඒ සම්මන්ත්‍රණය පවත්වන්නේ වින් ලයිට්නින් පැවිලියන් එකේ. ඒ නිසා ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මේ වෙලාවේ ජින්ගුත් කියනවා ෆෙන්චිංග පව බ්ලඩ් පූල් එකේ බලයත් එක්ක දැනටමත් දවසම් කෙනෙක් වෙලාද දන්නේ නැහැ. මේ පාර සම්මන්ත්‍රණ සටන එයා දිනන් ඉඳ තියනවා කියලා. ඉතින් යන් කියනවා බය වෙන්න දෙයක් නැහැ මම මගේ සීමාව දන්නවා කියලා. ඊට පස්සේ යන් ටියෂන් කන්දෙන් පිට වෙලා සම්මන්ත්‍රණයට යන්න පිටත් වෙනවා. යන්ගේ අලුත්ම බලයත් එක්ක පොඩි කාලෙකින් ටියෂන් කන්දෙන් පිට වෙන්න යාට පුළුවන් වෙනවා. යන් ටිකක් දුර ඇවිත් හිතනවා දවසම් වේගය නම් අතිවිශිෂ්ටයි. මගේ බෝන් වින්ස් පාවිච්චි නොකරම පොඩි කාලයකදී මට ටියෂන් කන්දෙන් එළියට එන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ යන් සිතියමත් දිග අරගෙන ඒකෙන් මින් ලයිට්ින් පැවිලියන් එක තියෙන පැත්ත බලා ගන්නවා. ඉතින් යන් හිතනවා මට තව ලොකු දුරක් යන්න තියෙනවා. මම ඉක්මන් කරන්න ඕන. පැවිලියන් සම්මන්ත්‍රණය මග ඇරෙන්න දෙන්න බෑ. මෙහෙම හිතපු යන් ලොකු වේගයකින් මෙතනින් පිට වෙලා යනවා. දැන් මම මෙතෙන්ට නවල් එකේ තව ඉස්තරයක් ඇඩ් කරනවා. යන් අර සම්මන්ත්‍රණයට යන්න කලින් එයාගේ ඇඟේ තියෙන ඩීමන් පොයිසන් ස්පොට් එක රිෆයින් කරන්න උත්සාහ කරනවා. මෙතනදී යන් කරන්නේ එයාගේ ග්ලේස් ලෝටස් හාර්ට් ෆ්ලේම් එකෙන් ෆේරි හදුව සීල් එක ටිකක් පුච්චලා අර පොයිසන් ස්පොට් එකෙන් විෂ කෙන්දක් විතරක් එළියට අරන් ඒක පිරිපාදු කරන එක. ඒක කෙන්ද රිෆයින් වුණාම ඒක ඇතුලේ තියෙන ලොකු දෞචී ශක්තියක් යන්ට ලැබෙනවා. දැන් යන් මුළු පොයිසන් ස්පොට් එකම රිෆයින් කළොත් එයාට 1 ඉඳලා 3 දවසොම් මට්ටමට ලේසියෙන් උසස් වෙන්න පුළුවන්. ඒත් යන්ට තාම පොයිසන් ස්පොට් එක සම්පූර්ණයෙන් රිෆයින් කරන්න බෑ. එහෙම වුණත් යන් ෆ්ලේම් මන්ත්‍රයක පාවිච්චි කරලා අර පොයිසන් කෙඳි කීපයක රිෆයින් කරපු දෞචී එයාගේ ඇඟට උරා ගන්නවා. ඒ වගේම තව දෙයක්
මධ්‍යම තැනිතරාවේ දවසොල මට්ටම් හතරකට බෙදෙනවා. ඒකට හේතුව තමයි දවසොන් ස්ටා මට්ටම් අතරේ තියෙන ලොකු බලපරතරය. මේ කොටස් අතර තමයි එන්ට්‍රි, ඉන්ටර්මීඩියට්, ඇඩ්වාන්ස් වගේම පීක් කියලා කියන්නේ. යන්නර විශගෙනි 10ක් විතර රිෆයින් කරලා ඒ දෝජී ශක්තිය උරාගෙන එන්ට්‍රි ඉඳලා ඉන්ටර්මීඩියට් දවසොන් මට්ටමට උසස් වෙනවා. ඉතින් ඔය සිද්ධියට පස්සේ යන් වින්ලා ඉදින් පැවිලියන්ගේ සම්මන්ත්‍රණය තියෙන තැනට යනවා. මේක සම්මන්ත්‍රණයක් කියලා කිව්වට මෙතන වෙන්නේ තරුණ පරම්පරාව අතර සටනක්. යන් ඈත ඉඳන් පැවිලියන් එක දිහා බලන් හිතනවා මෙතන ලොකු වින්ලයින් බලයක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ සම්මන්ත්‍රණයට ලොකු පිරිසක් එනවා වගේ. මෙහෙම කියපු යන් මෙතනින් අතුරුදහන් වෙලා මුණු ආවරණයකුයි යාගේ ලෝගුවයි දාගෙන පැවිලියන් එකට ඇවිදන් යනවා. මේ වෙලාවේ වටපිට ඉන්න මිනිස්සු දිහා බැලුව යන් හිතනවා මෙතන ඉන්න මිනිස්සු හැමෝම වගේ බලවත් අය කියලා. මේ වෙලාවේ මෙතන හිටිය එල්ඩර් මූව දැකපු යන් හිතනවා ෆෙන්චිග එක හිටපු එල්ඩර්ස්ලා මට මෙච්චර ඉක්මනින් මුණ ගැහි කියලා මම හිතුවේ නෑ. එයාලා මාව අඳුරගත්තොත් මට ෆෙන්සුන් ජයව මුණගැහෙන්න අවස්ථාවක් නැති වෙනවා. ඉතින් මේ වෙලාවේ මෙතන කෙනෙක් එල්ඩර් හෝ එක සටන් කරනවා. මේ වෙලාවේ කෙනෙක් කියනවා මේ පස්වෙනි පහර එයාට මේ පාර දරාගෙන ඉන්න පුළුවන් නම් එයාට තරගයට සහභාගී වෙන්න පුළුවන් කියලා. ඒත් එල්ඩර් හෝගේ පාරකින් අර පුද්ගලයාව ස්ටේජ් එකකින් එළියට විසිවිලා යනවා. ඉතින් කෙනෙක් කියනවා මේ කෙනා පව්. එයා තව ටික වෙලාවක් කලගෙන හිටියනම් හරි කියලා. ඉතින් මේ කතාවට එල්ඩමු කියනවා එයා පෙරදී කියලා. ඊට පස්සේ මේ වෙලාව ඉස්සරහට ඇවිදන්නව එල්ඩහෝ කියනවා මගෙන් පාරවල් පහක් කෙනෙක්ට දරා ගන්න පුළුවන් නම් එයාට තරගයට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තරගය නරඹන්න ආවය වම් පැත්තේ පාරෙන් ගිහින් කඳ මුදුනට යන්න. ඉතින් තරගය බලන්න ආවය ඒ පැත්තට යද්දී යන් හිතනවා මම මෙහෙට ආවේ සෙන්සුන් ජයව හොයාගෙන. ඒ නිසා වැඩි කැපී පෙනෙන්නේ නැතුව මගේ අනන්‍යතාවය හංගගෙන මම ඉන්න ඕන. මෙහෙම හිතුව යන් වම් පැත්ත පාර දිගේ ඇවිදන්න යනවා. ඒ වෙලාවේ එල්ඩහෝ ඊළඟ පුද්ගලයා එන්න කියලා කියනවා. ඒකම එල්ඩහෝ යන්ව දැකලා කියනවා මිත්‍රය ඔයාට නම් මේ තරගයට සහභාගී වෙන්න සුදුසුකම් තියෙනවා. ඔයා උත්සාහ කරලා බැලුවොත් හොඳයි නේද කියලා. ඒත් යන් ඒ පැත්ත හැරෙන්නවත් නැතුව කියනවා ඒකට උමනාවක් නැහැ. මම ආවේ කෙනෙක්ව හොයාගෙන. මට තරඟ කරන්න දහසක් නැහැ. මෙහෙම කියලා යන් මෙතනින් පිටවලා යද්දී වටහිටිය කෙනෙක් කියනවා මේගොල්ල සාමාන්‍ය කෙනෙක් වගේ පෙනුනට ඇත්තටම බලවත් කෙනෙක්. ඒ වුණාට එයා මාර උද්දච්චයි වගේ කියලා. මේ වෙලාවේ එල්ඩ හෝගෙන් අහනම ඒ කෙනාගේ මුගක් හරි වැරද්දක් ඔයා දැක්කද කියලා. ඉතින් එල්ඩ හෝ කියනවා මම දන්නේ නෑ, එයා ගල්පඩි බෙල්ඩ අඩිය තිබ්බහම මට ගිනි ඇට්‍රිබියුට් ශක්තියක් දැනුණා. සමහර විට ඒක මගේ හිතේ මැවුණ දෙයක් වෙන්න ඇති. ඉතින් මේ සිද්ධියට පස්සේ යන් ගිහින් නරඹන්නන්ගේ මැදිරියක ඉඳගන්නවා. මේ වෙලාවේ මෙතනට වින් ලයිට්නින් පැවිලියන් සෙබළු කීප දෙනෙක් එනවා වගේම අහසේ අකුණු සැර වැඩි වෙනවා. ඊට පස්සේ මෙතනට ෆේටියන් එනවා. ඒ වගේම අර වින් ලයිට්නින් සෙබළු කීප වතාවක් කෑ ගහනවා. වින් ලයිට්නින් බලය මුළු මධ්‍යම තැනිතලාවේ ඉහළින්ම වැජ වෙනවා කියලා. ඊට පස්සේ එහාලා ඉහළට අකුණු කීපයක් යවුවාම මෙතනට විශාල අකුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් මේ අකුණු ප්‍රහාරයත් එක්ක වින් ලයිට්නින් පැවිලියන් එකේ ප්‍රධානි ලේසින්ජර් මෙතනට එනවා. ඉතින් යන් මෙයා දිහා බලාගෙන කියනවා මෙයාද වින් ලයිට්නින් පැවිලියන් මාස්ටර් ලේසින්ජර්. කටකතාවල හැටියටම මෙයා ගොඩක් බලවත් වගේ කියලා. මේ වෙලාවේ ලොකු කඩුවක නැගලා 10,000 සෝඩ් පැවිලියන් එකේ ප්‍රධානි ජින්සුන්ජර් වගේම ටන් ඉම් මෙතනට එනවා. මෙයාලා එද්දියාව සොනික් ශබ්දය නිසා හැමෝම කම්බහ ගන්නවා. ඉතින් ජින්සුන්ජර්ව දැකපු ලේසින්ජර් කියනවා ඔයා මේ පාර නම් කලින්ම ඇවිල්ලා කියලා. ඒත් ලේසින්ජර්ව ගණන් නොගෙන ඉස්සරහට ඇවිදන් ගිය ජින්සුන්ජර් එයාගේ මන්ත්‍ර බලල නැති කළා දානවා. ඒත් එක්කම මෙතනට ලොකු හිනාසද්දයක් එක්ක කළු පාට දියරයක් එකතු වෙනවා. මේ කටහඬ කියනවා ජියන්සුන්ජයට ඉස්සර වගේම තාමත් තරහ යනවා වගේ කියලා. ඉතින් මෙතන කළුපාට මඩවගුරක් වගේ හැදිලා හැමෝම පුදුම කරමින් එතන ලොකු දොරටුවක් මතු වෙනවා. මේ දොරටුව විවෘත කරගෙන යලෝ ස්ප්‍රිම් පැවිලියන් ප්‍රධානී හුවන්චන් වගේම වංචෙන් මෙතනට එනවා. හුවන්චන් මේ වෙලාවේ කියනවා පේන විදියට ඔයා අවුරුදු ගානකට කලින් තිබුණ තරඟය ගැන තරහ තාම අමතක කරලා නෑ වගේ නේද කියලා. ඉතින් මේ කතාවට ජියන්සුන්ජය තරහින් නාග බලද්දි ලේසුන්ජය හුවන්චන්ට ආචාර ගන්නවා. මේ වෙලාව ජියන්සුන්ජය ඊට පස්සේ කියනවා මම අවුරුදු ගානකට කලින් අහම්බෙන් වගේ ලේසුන්ජයට පැරදුනා. ඒත් එක්කෙනෙක්ට මතක නැද්ද දන්නේ නැහැ ෆෙන්සුන්ජයට ඉරහිව එයාට වට 100ක්වත් ඉන්න බැරි වුණා කියලා. ඉතින් මෙයාලා අතරින් වැඩිපුරම බලවත් කෙනා තමයි ෆෙන්සුන්ජය. ඉතින් ජින්සුන්ජයගේ කතාවට හුවන්චෙන්ගේ වගේම වංචෙන්ගේ මූණත් අවුල් යනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට ෆෙන්සුන්ජයත් එනවා. ඉතින් ලේසුන්ජය කියනවා ෆෙන් අපි අතරින් වේගවත්ම කෙනා වෙලත් එයා හැම වෙලාවම පරක්කු වෙලා ඉන්නේ කියලා. මේ වෙලාවේ ෆෝලන් ස්ටා පැවිලියන් නමට ගැලවෙන විදියට කඩා හැරෙන තරු වගයක් වගේ එලියක් විහිදුවාගෙන ෆෙන්සුන්ජය වගේම මූසින්ලන් මෙතනට එනවා. ඉතින් වටේ හිටිය නරඹන්නන් මේ තරඟෙන් කවුරු දිනයිද කියලා කතා වෙද්දි යන් ෆෙන්සුන්ජය දිහා බලන් ඉන්නවා. යන් මේ වෙලාවේ හිතනවා ෆෙන්සුන්ජය ඇත්තටම පක්ෂපාතී නිවැරදි පුද්ගලයෙක් නම් ගුරුතුමාව බේරගන්න වැඩේට යාමට ලොකු උදව්වක් වෙයි කියලා.
ඉතින් දවසොල්ල හතර දෙනා එකිනෙකාට ආචාර කළා අදාළ තැන්වලින් ගිහින් නිදාගන්නවා ඊට පස්සේ උගුර පහදලා ලේසුන්ජ කියනවා අද මේ වසරේ ස්කුවා පැවිලියන් මහා තරඟාවලිය ආරම්භ වෙනවා ලේෂන් පූජනීය ස්ථානයේ තමා වින් ලයිට්නින් පැවිලියන් එකේ නිමහන ඔයාලා මෙතන ලොකු දුරක් ගෙවාගෙන ආවට මම ස්තුතිවන්ත වෙනවා තව සුළු මොහොතකින් තරඟාවලිය ආරම්භ වෙනවා මම හිතනවා හැමෝම නීතිවලට අනුව වැඩ කරයි කියලා ඉතින් මේ කතාව ඉවර වෙනවත් එක්කම වින් ලයිට්නින් පැවිලියන් එකේ අය චිය කරනවා වින් ලයිට්නින් ගර්ජනාව මධ්‍යම තැනිතලාවේ ඉහළින්ම වැජබේ කියලා ඉතින් ලේසුන්ජ ආය කියනවා මේ අවුරුද්දේ තරඟාවලිය වෙනුවෙන් අපි තරඟකරුවන් 53 දෙනෙක් තෝරගෙන ඉන්නවා නීතිවලට අනුව ඕන කෙනෙක්ට මේකට සහභාගී වීමේ හැකියාව තියෙනවා තරඟයේදී පරාජය පිළිගන්න අයට පහර දීම සපුරා තහනම් ඒ වගේම පරාජය පිළිගන්න අය තරඟ පිටින් ඉවත් වෙන්න ඕන අනිත් අයට ජය පරාජය වගේම ජීවිතේ හෝ මරණය හිමි වෙනවා අවසාන හතර දෙනෙක් ඉවර වෙනකන් තරඟය එක දිගටම සිද්ධ වෙනවා දැන් හැම තරඟකරුවෙක්ම පිටියට ඇතුල් වෙන්න ඉතින් මේ කතාව ඉවර වෙද්දී තරඟකරුවන් පිටියට ඇතුල් වෙද්දී වටේ මිනිස්සු ඔල්වර සඳෙන්න පටන් ගන්නවා ඒ වගේම පැවිලියන් වල ප්‍රධාන ශිෂ්‍ය හතර දෙනාට අමතරව පැවිලියන් වල තව තරඟකාරයෝ කීප දෙනෙකුත් මේ තරඟ පිටියේ ඉන්නවා ඉතින් පැවිලියන් තුනක කට්ටිය හිටියට තාම වින් ලයිට්නින් පැවිලියන් එකේ අය පිටියට ආවේ නැහැ ඉතින් නරඹන්නන් කතා වෙනවා තාම වින් ලයිට්නින් පැවිලියන් එකේ අය පිටියට ආවේ නැත්තේ ඇයි කියලා ඉතින් මේ වෙලාවේ සප්තවර්ණ කොකාගේ පිටේ නැගලා මෙතෙන්ට ආව ෆෙන්චිග සටන් භූමියට බැහැලා ලේසුන්ජට ආචාර කරනවා ඒත් එක්කම මෙතන වින් ලයිට්නින් පැවිලියන් එකේ තව තරඟකාරයෝ කීප දෙනෙකුත් එනවා මේ වෙලාවේ ලේසුන්ජ කියනවා දැන් හැමෝම සූදානම් එකේ තරඟාවලිය ආරම්භ කරමු කියලා ඉතින් හැමෝම සතුටින් නොරලසන් දෙනවා ඒත් එක්කම පැවිලියන් අතර තරඟය ආරම්භ වෙනවා ඉතින් හැමෝම එකිනෙකාටතර සටන් කරද්දී කෙනෙක් කියනවා කට්ටියක් එකතු වෙලා එක්කෙනෙක්ට පහර දෙන්නේ කොහොමද මේක ඕනවට වඩා දුර යනවා මෙහෙම කියපුවාර මිනිස්සයා වින් ලයිනින් පැවිලියන් එකේ 3 දෙනා එක සටන්නට යනවා ඒත් එයාලගෙන් පහර ගාපු මේ කෙනා තව කෙනෙක්ට කියනවා මේ විදියට අපි සටන් කළොත් කාටවත් අවස්ථාවක් නැතුව යනවා කියලා ඉතින් පැවිලියන් වල අය එකතු වෙලා කට්ටිය පරද්දනවා දැකපු අර මිනිස්සයා තව දෙන්නගොයි එකතු වෙලා වැඩ කරන්න තීරණය කරනවා ඉතින් සටන් භූමියේ අහසට පියාඹුව මේ 3 දෙනාගෙන් කෙනෙක් කියනවා බිම ගොඩක් අය ඉන්නවා ඒ නිසා කලබලයේ ඇස්සේ ඒ කට්ටිය ඉවර කරන එක ලේසියි කියලා අනික කෙනෙක් කියනවා ඒ වගේම කට්ටියට පැනගන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ කියලා ඉතින් ওই විදියට දිගටම මේ සටන පැවැත්වීගෙන යනවා මේ වෙලාවේ වින් ලයිට්නින් පැවිලියන් එකේ අය කෑ ගහනවා අපිට සීනියර් ෆෙන්චිග ඉන්නවා ඒ නිසා මේ අවුරුද්දේ ජයග්‍රහණය අපිට තමා ලැබෙන්නේ කියලා ඒත් මේ කතාව 10,000 සෝට් පැවිලියන් එකේ අය කෑ ගහනවා ඒවා ඉතින් අපි ඉන්නකම් වෙන දේවල් නෙමෙයි කියලා ඉතින් මේක අහගෙන හිටිය ෆෝලන් ස්ටා පැවිලියන් එකේ අය කියනවා අපි තාම වැඩ පෙන්නන්න පටන් ගත්තේ නැහැ එහෙම එකේ සෝට් පැවිලියන් එක මොනව කරන්නද කියලා ඉතින් ওই විදියට සටන එක දිගටම නොනවත්වා සිද්ධ වෙනවා මේ වෙලාවේ වංචෙන් යෙලෝ ස්ප්‍රින් පැවිලියන් එකේ අයට හස්ත සංඥා වගේකින් අණ දෙනවා ඉතින් එයාලගේ අය ගිහින් කට්ටියගේ අවධානය ගද්දී වංචෙන් හැමෝටම පිටිපස්සෙන් පහර දෙනවා ඉතින් වංචෙන් ලොකු ගමින් කියනවා ඕකට තමා කියන්නේ පිටිපස්සින් ඕරියල් කුරුල්ලව නොදැක වන්දා රැහැයියට පහර දෙන්න යනවා කියලා මෙහෙම කියපු වංචෙන් මෙතනින් පිට වෙද්දී අනිත් වින් ලයිට්නින් පැවිලියන් එකේ දෙන්න වංචෙන් පස්සෙන් පන්නනවා ඉතින් ෆෙන්චිග තනි වුණ නිසා යෙලෝ ස්ප්‍රින් පැවිලියන් එකේ අය ෆෙන්චිගට පහර දෙන්න ඒ පැත්තට යනවා ඒත් ෆෙන්චිග ඒ ප්‍රහාර මගහැරලා එයාගේ සළුවෙලින් පහර දීලා යෙලෝ ස්ප්‍රින් එකේ අයව බිම දානවා ඊට පස්සේ ෆෙන්චිග කියනවා ඔයාලට මට විරුද්ධ වෙන සුදුසුකම්මදි කියලා මේ දිහා ඇතට වෙලා බලන් හිටියේ වංචෙන් කියනවා හෙන ගහන්න මට මෙයාගේ ශක්තිය ගැන තාම හොයාගන්න බැරි වුණා කියලා මේ සටන බලන් හිටිය ජින්සුන්ජ කියනවා මේ ගෝලයා ලේසුන්ජ පෞද්ගලිකවම පුරුදු කරපු කෙනෙක් නේද ඇත්තටම ඇය සුවිශේෂී කියලා ඉතින් ෆෙන්චිග කියනවා වින් ලයිට්නින් පැවිලියන් එක එයාලගේ ශක්තිය හොඳටම හංගන් ඉඳලා තියෙනවා මේ අවුරුද්දේ තරඟාවලිය දිනන්න වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ වින් ලයිට්නින් පැවිලියන් එකට ඉතින් මේ කතාවට හිනාවන ලේසුන්ජ කියනවා ෆෙන්චිග මට චාඩු කතා කියනවනේ ඔයාගේ ගෝලයාත් සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි එයා මැජිකල් බීස් බඩ් ලයින් එක පාවිච්චි කළොත් එහෙම එයා තරුණ පරපුර අතර පළවෙනි තැනට පත් වෙයි මේ කතා අහන් හිටිය හුවන්චන්ට හිතෙනවා වංචෙන්ගේ ශක්තිය මේ අය තරම් හොඳ තත්ත්වයක නෑ පේන විදියට මේ පාරත් යෙලෝ ස්ප්‍රින් පැවිලියන් එක අවසාන තැන ගනී මේ සටන දිහා බලන් හිටිය යන් හිතනවා මම හිතුවේ නැති විදියට දොහුවල්ලා ගොඩක් මේ තරඟාවලියට සහභාගී වෙලා තියෙනවා කියලා මේ වෙලාවේ එකපාරටම යන් හුරු පුරුදු මූණක් දකිනවා ඒ තමයි ජීන නැගරවි හිටිය එයාගේ මිත්‍රයෙක් වෙන ලින්යන් යන් හිතනවා මෙයා මොකද මෙහෙ කරන්නේ මේ අවුරුදු ගානට පස්සේ ලින්යන් දොහුවා මට්ටමට උසස් වෙලා පේන විදියට මේ අවුරුදු කීපේ එයාත් හොඳට ඇවිදලා තියෙනවා වගේ මෙයා මේ පාරවල් මගහරින පාවිච්චි කරන දොව් ටෙක්නික් එක හරිම අමුතුයි ඒක පේන්නේ හරියට තාරාවෙක් පැත්තෙන් පැත්තට යනවා වගේ ලින්යන් මොනවා වුණත් තාම සටන අතහැරලා නැහැ මේ වෙලාවේ පැවිලියන් 4 අය මුළු 4කට වෙලා ඉද්දි
මැදාය එක දිගට සටන් කරනවා. ඉතින් මේ වෙලාවේ යෙලෝ ස්ට්‍රීම් පැවිලියන් එකේ අය ඩින්ජන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේක දැකපු යන් හිතනවා මේක හොඳ දෙයක් නෙවෙයි. එයාලා හිතාමතාම ඩින්ජන්ව මුල්ලකට තල්ලු කරනවා කියලා. ඉතින් මුල්ලකට වෙලා හිනා වෙන වංචෙන්ව දැකපු යන් නැගිටලා කියනවා ඒක උගුලක් කියලා. ලින්ජන් වංචෙන්ගේ ප්‍රදේශයට ඇතුල් වෙනවත් එක්කම වංචෙන් ඇවිත් ලින්ජන්ට පහර දෙනවා. ඉතින් වංචෙන් එයාගේ පැත්තට ආයෙ එනවා දැකපු ලින්ජන් කියනවා නවතින්න මම පරාජය බාර ගන්නවා කියලා. ඒත් හිනාවන වංචෙන් කියනවා ඔයා පරාජය බාර ගන්නවද? ඒත් මම තාම පටන් ගත්ත විතරයිනේ. මෙහෙම කියලා වංචෙන් ලින්ජන්ට ආයෙ පහර දෙනවා. යන් මේ වෙලාවේ වටපිට බලනවා විල්ලා ඉන්නින් පැවිදින්නගේ අය මේකට මැදිහත් වෙයිද කියලා. ඒත් එයාලා මුකුත් නොවන ගානට ඔහේ බලන් ඉන්නවා. ඉතින් තරහ ගිය ලින්යන් ලැජ්ජ නැති අවජාතකයා කියලා වංචෙන්ට මේ වෙලාවේ බනිනවා. ඒත් ලින්යන්ගේ පිටිපස්සෙන් මතුවෙලා එයාව ඉවර කරන්න ලෑස්ති වෙන වංචෙන් අහනවා ඒ ඔයාගේ අවසාන වචන ටිකද කියලා. මේ සිද්ධිය දැකපු වටේ ඉන්න මිනිස්සු බව කෑ ගහනවා එයා කොහොමද මෙහෙම කරන්නේ කියලා. ඒ වගේම ඇස් පියාගෙන මරණයට ලෑස්ති වුණ ලින්යන් එයාගෙන්ම අහනවා මම මෙතන මැරෙන්නද යන්නේ කියලා. ඒත් අර කඩුවේ ඇඟට වදින්න කලින් මෙතනට ආව යන් ලින්යන්ව බේරගෙන වෙන තැනකින් මතුවෙනවා. යන් ඊට පස්සේ ලින්යන්ගෙන් අහනවා ඔයා මේ වගේ දේවල් වලට පැටලෙන්නේ මොකටද කියලා. යන්ගේ කටහඬ ඇහිලා පුදුමුණ ලින්යන් ෂෝ කියලා කියද්දිම යන් එයාගේ කතාව නවත්තන්න කියලා ලින්යන්ට කියනවා. ඉතින් ලින්යන් අහනවා ඔයා මොකටද මැද්දෙම තැනි තලාවට ආවේ කියලා. ඒත් යන් ඒකට උත්තර දෙන්න කලින් මෙතනට ආව විල්ලා ඉන්නින් පැවිදින්නගේ සබළු අහනවා තමුන් කවුද? තමුන් තරඟයට බාධා කරන්නේ මොකද කියලා. ඉතින් යන් වංචෙන්ව පෙන්නලා කියනවා මේ මිනිසයා තරඟ නීති උල්ලංඝනය කරලා පරාජය පිළිගත්ත කෙනෙක්ව මරන්න ගියා. එයාට මුකුත් කියනවා වෙනුවට ඔයාලා ඇවිත් මගෙන් ප්‍රශ්න කරනවාද? මේ වෙලාවේ වංචෙන් කියනවා ඔය කුණුගොඩ මගේ ළඟට ආවේ බලෙන්න වගේනේ. ඉතින් මම යව මරලා දාන එකේ වැරද්දක් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේ කතාවට යන් කියනවා යෙලෝ ස්ප්‍රින් පැවිලියන් එකේ මිනිස්සුන්ගේ ගතිගුණ එතකොට මෙච්චර පහද්ද? ඔයා තාම ජීවතුන් අතර ඉන්න එකම හේතුව ඔයා හැංගි හැංගි පහර දීපු එක. යන්ගේ මේ කතාවට තරහ ගිය වංචෙන් කියනවා තමුන්ට කොහෙන් ආව උද්දච්ච කමද්ද ඔය කියලා. ඒ වගේම තව කෙනෙක් කියනවා යෙලෝ ස්ප්‍රින් පැවිලියන් එකට අපහාස කරලා මේකොල්ල නම් මාරයට අතවන්නවා කියලා. මේ සිද්ධිය දිහා ෆෙන්චික පවා හැරිලා බලනවා. ඉතින් මේ වෙලාවේ හුවන්චන් යන්ගෙන් අහනවා තමුන් කාගේ ගෝලයෙක්ද? තමුන් වගේ කනිෂ්ඨයෙක් කොහොමද බය නැතුව යෙලෝ ස්ප්‍රින් පැවිලියන් එකට හොම කතා කරන්නේ? මෙහෙම කියපු වංචන් හිතනවා මට මෙයා කොච්චර බලවත්ද කියලා හොයාගන්න බෑනේ. මේ පොඩි කොල්ලා හරිම අමුතුයි කියලා. ඉතින් ඉස්සරහට ඇවිත් ආචාර කරපු යන් කියනවා මගේ මිත්‍රයා පරාජය බාරගත්තා. එහෙම තියේදිත් අරයා මෙයාව මරන්න හැදුවා. එයා දැනටමත් තරගයේ නීති කඩගල්ලා ඉවරයි. ඉතින් යන්ගේ මේ කතාවට මේලාවේ හුවන්චන් ලේසුන්ජයට කියනවා කරුණාකරලා මේ පොඩි සිද්ධිය ගැන පියවරක් ගන්න. තරගයේ පරක්කු කරන්න එපා කියලා. ඉතින් ලේසුන්ජ අනිත් දෙන්නගෙන් අහනවා ඔයාලා හිතන්නේ මම මේකට මොනවා කරන්න ඕන කියලාද කියලා. ඒත් හුවන්චන් ආයේ කියනවා තරග නීති රෙගුලාසි වලට අනුව එයාට අකුණු සැරයටින් පාරවල් 50ක් ගහලා තණ්ඩ කඳු වැටින් එයාව පිටුවල් කරලා දාන්න ඕන කියලා. ඒත් ෆෙන්සුන්ජා කියනවා එයා කිසිම වරද්දක් කළේ නැහැ. ඒ නිසා වැරද්දට ඒ දඬුවම ගැලපෙන්නේ නැහැ. ඔයාට ඕන ලේසුන්ජා අවනීතිය පතුරුනවා කියලා පෙන්වන්නද? මේ කතාවට ජින්සුන්ජත් කියනවා ෆෙන්සුන්ජාගේ කතාව ඇත්ත. අපි අඩියක් පස්සට තියලා මෙයාට එයාගේ යාළුවා එක්ක පිට වෙලා යන්න අවසර දෙමු. එතකොට අපිට තරඟයේ ඉදිරියට පවත්වගෙන යන්න පුළුවන්. ඔයා මොකද කියන්නේ? ඉතින් ටිකක් කල්පනා කරව හුවන්චන් යන්ට කියනවා ඔයා මගේ යෙලෝ ස්ප්‍රින් පැවිලියන් එකේ වැඩ කරන විදිය ගැන එකඟ නැති නිසා මම ඔයාට තව අවස්ථාවක් දෙන්නම්. මම ඔයාට වංචෙන් එක තරඟ කරන්න ඉඩ දෙන්නම්. ඔයා දිනුවත් ඔයාගේ යාළුවා වරන් මෙතනින් සාමගාමීව පිට වෙලා යන්න පුළුවන්. ඔයා වැඩේට කැමතිද? ඉතින් යන් හිතනවා මේ නාගිවිනියට ආදිවාදීවරයෙක්ගේ ගතිගුණ නෙවෙයි තියෙන්නේ කියලා. මේ වෙලාවේ ලින්යන් යන්ට කියනවා වංචෙන් ගොඩක් ශක්තිමත් කියලා. ඉතින් වංචෙන් යන් පැත්තට හැල්ලා කියනවා ඔයා මාත් එක්ක සටන් කරන්න බය නම් මගේ ගුරුතුමා ඉදිරියේ දන ගහලා මටත් වැන්දොත් මේ ප්‍රශ්නය මෙතනින් ඉවර වෙනවා. එහෙම නැත්නම් ඔයාට මෙතනින් යන්න අවසරයක් නැහැ. මේ වෙලාවේ යෙලෝ ස්ට්‍රීම් පැවිලියන් එකේ අය ඇවිත් යන්ව වට කරනවා. ඒ ලින්යන් යන්ගේ අතින් අල්ලලා කියනවා කලබලයට වැඩ කරන්න එපා කියලා. ඉතින් ලින්යන්ගේ අත අයින් කරපු යන් කියනවා කලබල වෙන්න එපා. ජීන නැගණමේ ඉන කොඩ් යටකින් එළියට ආව මිනිස්සේ කාටවත් වැඳ වැටෙන්නේ නැහැ. ඔයාට සටන් කරන්න ඕන නම් අපි සටන් කරමු. යන් මෙහෙම කියනවත් එක්කම අද කතාව ඉවර වෙනවා. ඉතින් යන් සටන් කරන විදිය දැකලා මෙතන ඉන්න අය යන්ව අඳුරගනීද නැද්ද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ලබන සතියේ මට එපිසෝඩ් එකක් දාන්න බැරි වෙයි. එහෙම නැත්නම් එපිසෝඩ් එක පරක්කු වෙයි. ඔන්න ඒක මම කලින්ම කට්ටියට කියලා තියෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.